ශාලම් අද විශේෂ පාඩමක් කරනවා. සමහරවිට මේ පාඩම නිසා මගේ YouTube channel එක තහනම් වෙන්නත් පුළුවන්. එවනොත් වෙන channel එකකින් නැවත එනවා. ඒ වගේ මේ පාඩම අහද්දී ඔයගොල්ලන්ට හිතෙයි මන් තරම් ජරා මිනිහෙක් නැත්නම් මන් තරම් කැත මිනිහෙක් තවත් මේ ලෝකේ ඉන්නවද කියලා ඔයගොල්ලන්ට හිතෙයි. නමුත් ඒකට මට කරන්න දෙයක් නැහැ. මොකද යශෝ වහන්සේ පිලිප්පි කයිසාරි ප්‍රදේශයේ ඇවිදිනකොට ගෝලෙන්ගෙන් අහනවා, උඹලා මං ගැන මේ පළාතේ අය මං ගැන මොනවද කියන්නේ කියලා. කෙනෙක් කියනවා ඔබ වහන්සේ එලියා කියලා, කෙනෙක් කියනවා ඔබ වහන්සේ යෙරමියා කියලා, තව එක් කෙනෙක් කියනවා ඔබ වහන්සේ යසයා දිවසරයා කියලා, මෝසෙස් කියනවා. තොර යශෝ වහන්සේට තරහ ගිහිල්ලා සිමියොන්ගෙන් අහනවා, සිමියොන් උඹ සිමොන්ගෙන් අහනවා, සිමොන් උඹ මොකද මං ගැන හිතන්නේ? එතකොට කියනවා ඔබ දෙවියන් වහන්සේ පුත්‍රයා මෙසාය. එතකොට යශෝ වහන්සේ කියනවා, සිමන් මේක ලෙයින්වත් මාංශයෙන්වත් නෙමෙයි උඹට එල්දරව් කරුවේ ස්වර්ගෙන්. ආන් ඒ වගේ මේ ලෙයින්වත් මාංශයෙන්වත් එල්දරව් කරපු නැති ස්වර්ගයෙන් එන බලවත් ඉගැන්වීමක් අද ඔයගොල්ලන්ට දෙන්නේ. මේක ඔගොල්ලන්ගේ පාස්ටර්ස්ලා, ඔගොල්ලන්ගේ ස්වාමිලා, බයිබල් විද්‍යාවල විද්‍යාලවල ඉන්න අය, සභාපාලක, මේ කිසි කෙනෙක් මේ දේ ඔගොල්ලන්ට කරලා නැහැ, උගන්වලා නැහැ. රහස මේක එක දන්නේ නැහැ, එක උගන්වලා නැහැ. ඔයගොල්ලන්ට තේරෙයි මේක මොන තරම් භයානක වැඩක්ද මේ මිනිස්සු ඔයගොල්ලන්ට කරලා තියෙන කියලා. මේ පාඩම දෙතුන් පාරක් ඇහුවොත් ඔයගොල්ලන්ට තේරෙයි. පළවෙනි පාර බලනකොට තරහ යනවා, කරන දෙයක් නැහැ. එහෙනම් පාඩම් පටන් ගමු. ලෝකෙටම එරෙහි වෙන වගේ වැඩක් නේක. ඒකට අත්මන් වහන්සේ තුල මම ඉදිරිය කරනවා. ක්‍රිස්තු වර්ෂ 33 පළවෙනි පෙන්තකොස්ත දවසේ සභාව ආරම්භුණා යෙරුසලමේ. ඒ වෙලාවේ ඒගොල්ලෝ, මම ඒ සම්පූර්ණ කතාව මෙතන කියන්න යන්නේ නැහැ, මොකද පරක් වෙන හින්දා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ යුදා රාජ්‍ය තුල පමණක් මේ සුභාරංචිය කියන නිසා දෙවියන් වහන්සේට සිද්ධ වුණා එතන මේගොල්ලන් එළියට දාන්න, යුදා රාජ්‍ය පිටට කට්ටි එලවන්න. ඒ නිසා ස්ටෙපන්ට ගල් ගාලා මැරෙන්න සැලැස්සුවා. අන්තිරම බය වුණා යුදා රාජ්‍ය තුල තවදුරටත් ඉන්න. මේගොල්ලෝ අන්තියෝකියට පලා ගියා. මගේ බබිලෝනිය පාඩම අංක 1 කියන පාඩම බැලුවනම් මේ කතාව මීට වඩා සරලව විස්තර වෙනවා ඒකේ. එතකොට ඒක බලන්න. එතකොට අන්තියෝකියට ගිහාම අන්තියෝකියට ඉස්සෙල්ලාම වෙච්ච දේ තමයි අන්තියෝකිය මේක මේගොල්ලන්ගේ මෙසායනික්, මේක මුල් කාලේ මේක හැඳින්වුවේ මෙසායනික් කියලා. මෙසායනික්වරු, ඒ කියන්නේ යශෝ වහන්සේ අදහා ගන්න අය මෙසායනික් කර, මෙසාය අනුව යන්නෝ මෙසායනික්වරු. ඒ තමයි හීබ්‍රු වචනේ. නමුත් අන්තියෝකියට යද්දී, කියන්නේ ඒගොල්ලන්ගේ රාජ්‍යයෙන් පිටට යද්දී, ආසියාවට යද්දී, ආසියාව ඒ කාලේ පාලනය කරේ රෝම අධිරාජ්‍ය, භාවිතා කිරුවේ ග්‍රීක් භාෂාව. අද අපේ පොදු භාෂා සිංහල වුණාට ඉංග්‍රීසිනේ අද ප්‍රධාන භාෂාව වෙලා තින්නේ. ආන් එහෙ වගේ ග්‍රීක් භාෂාව තමයි භාවිතා කරේ. ග්‍රීක් භාෂාවෙන් ක්‍රිස්ටෝස් කියලා කියනවා පිහිට වෙන අයට. ක්‍රිස්ටෝස් කියලා ග්‍රීක් භාෂාවෙන් කියන්නේ ඒකට, ඒකේ හැබෑ තේරුම තමයි මලවුන් දේවත් වෙලා පිදීම. බයිබල් කොලෙජ් වල මොන කුණුහරුපේ කියනවත් මට කමක් නැහැ. ක්‍රිස්ටෝස් කියන එකේ හැබෑ තේරුම මලවුන් දේවත් වෙලා පිදීම. එතකොට මෙසායා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. මෙසායා කියන්නේ ඒක හීබ්‍රූ නැත්නම් ඊශ්‍රායෙල් මිනිස්සුන්ට විතරක් හිමි වෙලා තිබ්බ, හීබ්‍රු ඊශ්‍රායෙල් මිනිස්සුන්ට විතරක් ප්‍රකාශ වෙලා හිටපු දෙවියන් දෙවි කෙනෙක්.
තමන්ගෙන් වෙන්වෙච්ච සෙනක නෑවත තමන් විත ලංකරන්ඩ මනුෂ්‍යයෙක් පූජ වෙන්ඩැරලා ඒ මනුෂ්‍ය මළුන්ගේ නැගිට්ටෝල අපිටත් ඒ මනුෂ්‍ය අදාගන්න අපිට ඒ මනුෂ්‍යයා එදා මළුන්ගින් නැගිටලා සදාකාලයට තිබ්බ වගේ අපිටත් සදාකාල ජීවනය කියන එකක් දෙන්ඩ යනවා කියලා කියන පොරොන්දුව තමයි මෙසාය කියන නාමය තුළ තියෙන්. අපි වෙනුවෙන් මැරිලා අපි දෙවියන්ගේ වෙන්වීම වෙනුවෙන් අපි වෙනුවෙන් මැරිලා අපි දෙවියොත් එක සමගි කරලා මළුන්ගෙන් නැගිටලා අපිට සාක්ෂයක් හැටර ඉන්නවා. එයා මළුන්ගෙන් නැගිට්ටුව වගේ අපි අදාහගන්නවන අපිවත් එක්ටර දවසක මළුන්ගෙන් නැගිට්ටවන සදාකාර ජීවනය කෙනෙක අපිට තියෙනවාගෙනකට ප්‍රධාන සාක්ෂිකාරය යශව හමශ්‍ය එක තමයි මෙසාය කියන එක අර්ථය. එතුර ඔය අර්ථය වෙන කිසිම භාසාවකට හරවන්ඩ බැහැ. හරවන්න බැරි මොකද ඒ කිසි කෙනෙක් එක දෙවන් වහන්සේ සැලස්මත් තිබෙන හැ. දෙවන් වහන්සේ සැලස්ම තිබේ ඊස්රායක මනුෂ්‍යයක විතරයි තොර ඊස්රයිල් මිනිස්සුන් විතරයි මේ ගැලුම් කාර හිටි. අනිත් ඔක්කොටම හිටිය මැරිච්චාය දේවත් වෙලා පුදන ක්‍රමයක්. එතකොට ග්‍රීක්කාරීන්ට ගැලුම්කාරයෙක් හිටිය නැහැ. ග්‍රීක්කාරීන්ට පිහිට වෙන මළගේ ආත්ම. එතකොට ක්‍රිස්ටෝස් කියන්නේ මැරිච්චාය දේවත් වෙලා පුදන නමක්. එතකොට මේ ප්‍රථම වතාවට මේ අන්තියෝකියට ගියන් පස්සේ මේ මිනිසුන්වත් ක්‍රිස්ටෝස්ලා හැටියට හඳුන්වන්න ගත්තා. මේකට පේදුරු පාවුලෝ ඇතුළු ගෝලයෝ විරුද්ධ වුණ නැහැ. නිහඬව හිටියා. ඒ නිසා තමයි මං එක ඉදිරි පාඩංගල ලිගෙන කලින් පාඩංගලෙත් මං පොඩ පොඩ කිව්වා. ඒ නිසා තමයි ඒගොල්ලන්ට අන්‍ය ජාතීන් අතින් මැරුම් කණ්ඩ උනේ. දැන් යොහන්තුමාව මරන්න බැරුණානේ. යොහන්තුමා ඒකට හේතුව යොහන්තුමාව මරන්න හැදුවා. පිහින් අයින්න හැදුවා. කඩුවෙන් කෙටුවා. තෙල් තාච්චි වල දාලා බැද්දා. කණුවක තියලා පිදුරු කණුවක තියලා ගැට ගහලා ගිනි තිබ්බා. සිංහ ගුහාවට දැම්මා. කිසිම විදිහකින් මරන්න බැරුව ගියා. හේතුව යොහන්තුමා හිටියේ පිලදෙල්පියා කියන සභාවේ. එල්දරපොතේ සභා හතක් ගැන කතා කරනවා ආසියාවෙ තිබ්බ. ඒකෙන් එක සභාවක් තමයි අවුරුදු 300ක් දක්වා නාමය වෙනස් නොකර ගියේ. ඒතොර මේ යොහන්තුමා හිටියේ ඒ සභාවේ. ඒ නිසා තමයි එයාව දෙවියන් වහන්සේ ආරක්ෂා කෙරුවේ. නමුත් අනිත් සභා හයත් ඊශ්‍රායල් ජාතිකත්වය තුළ හිටියා. නමුත් නාමය ක්‍රිස්තියානිකාරයෝ කියන මලවුන් දේවත් වෙලා පුදනවා කියන නාමයට ගිය නිසා තමයි ඒ සභා හතට ආත්මන් වහන්සේ බයින්නේ. ඒගොල්ලෝ ඒක විතරක් නෙවෙයි ඊට පස්සේ ඒගොල්ලන් අතින් තව වැඩ දුන්නා. මොකද ඒගොල්ලන්ගේ දේවාත්මය ඉවත් වෙලා තිබ්බේ වෙනකොට. එපිසේ වගේ කට්ටණි හිටපු සභා. එතකොට ආත්මන් වහන්සේ කියන්නේ එකයි උඹලා පසුතැවිලි වෙලා හැරුන් නැත්තම් උඹලටත් සදාකාලේ නැතුව යනවා කියලා. සදාකාලේ ලැබෙන්නේ අර මෙසායනික කියන නාමය තුළ හිටපු පිලදෙල්පියා කියන සභාවට පමණයි කියන එක එල්දර පොතේ සභා හතේ අවවාද කරන කොටසෙන් කිය වෙනවා. ඉතින් ඒ විදිහට මේගොල්ලෝ පේදුර්ල පවුල මේ නමට ඉඩ දුන්න නිසා තමයි ඒගොල්ලන්ට මැරුම් කණ්ඩුනේ. ඒ පීඩාව ඒගොල්ලන්ට ආවේ කියන එක මතක තියාගන්න. අද කතා කරන ක්‍රිස්තෝස් ගැන ඒකම වෙන කෙටි පාඩමක් කරනවා ඉස්සරහට. දැනට යන්නේ මේ ජේසුගේ නම මොකක්ද කියන එකයි අද කතා කරන්නේ. ඒතරයි බලමු දේව පුත්‍රයාගේ හැබෑ නාමය මොකක්ද කියලා අපි හරියට බලමු. දැන් අද මුල් ලෝකෙම කතා කරන්නේ ජේසු එහෙම නැත්නම් යේසුස්. ඒතර මේ නාමය හරියද? මම කියනවා මේක බොරු. මේ නාමය කියන්නේ ඔයගොල්ලෝ මරණය ඔයගොල්ලන්ට මරණය ගෙන දෙන මාර්ගයක් කියලා මම ඔයගොල්ලන්ට කියනවා. ඒකයි මම කිව්වේ ඔයගොල්ලන්ට දැන් මගේ තේ තරහ යන්න පටන් ගන්නවා කියලා. මේ හොරෙක්. ජේසු කියන්නේ හොරෙක්. එතකොට ඇයි මං එහෙම කියන්නේ? ඒකට හේතු එක ඔයගොල්ලන්ට දැන් කතා කරන්න යනවා. මේ ආසියාවේ සභා හතට ආශිර්වාද කරන අවවාද කරන වෙලාවේ දෙවියන් වහන්සේ දැන් ඒක රෝමයේ තිබ්බා, ග්‍රීකයේ තිබ්බා, තවත් සභා තිබ්බනේ. ඒ කිසිම සභාවකට කතා කරන්නේ නැහැ. හේතුව ඒවා ඊශ්‍රායල් කියන ජාතිකත්වයේ තුල නෙමෙයි ගොඩනැගිලා තිබ්බේ. ඒවා රෝමානු ජාතිකත්වයේ තුල ගොඩනැගිලා තිබ්බ සභා. ඒ නිසා ඒවා තුල ආත්මන් වහන්සේ ක්‍රියා කරුවේ නැහැ. වෙනත් ආත්මයක් ඒ වෙනුවට ඉන්න ඇති. නමුත් මේ ආසියාවේ තිබ්බ සභා හත මොකද ඒගොල්ලෝ
ඒගොල්ලොත් රෝම යටත් විජිතය වැසිය නිසා ඒගොල්ලන්ට රෝම ජාතිගෙන ලොක් ඇක්කුමක් තිබෙන ොද රෝමවරුන්ට ග්‍රීක්වරුන්ට කියන්නේ ඒගොල්ලො මුල්ලෝකෙන් පාලනය කර මිනිසු කියල ඒගොලු කැමති උන්න හැ මේ ඒගොල්ලන්ගේ අධිරාජ්‍ය පූංචි රටක මිනිස්සුන්ගේ ඒ ජාතිය ලක්ෂණවට වෙනස්වෙන්ඩ ඒ ආඥා කරම ඒ ඇදහෙලි කරම නමස්කරාව ක්‍රම ඒවට දේව නාමවලට කැඩුවෙන් ගොලු කැමති උන්න ඇගුලට ඕනවනේ ඒගොල්ලන්ගේ දේවල් ස්මතුකරෙන විදිහේ වැඩ කරන්න. එනිසා තමයි ඒගොල්ලෝ ඒවගේ ඇත් වනේ හෙල්ලා රෝමාණු ක්‍රමවට හැමදීම කරන්න ගත්තේ. පාල්තුම බයින රෝම සභාවට රෝම සභ කියන කතුලි සභානය මේ කාලෙ තිබ රෝම සභාවට මේ බඩගාගනය සත්‍යයන සත්තු වැලටයි මේ මියක මිනිස්සුන්ගේ රූපවට දේවත්තේ මාර්කරුව කියලා රෝම පොතේ බයින්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ උන් කලින් දෙවියෝ අදහපු ඉදිහටම මේ ආගමත් වෙනස් කරගත්තා. එතකොට ආසියාව සභාහතට එහෙම ප්‍රශ්නයක් තිබුණ නෑ මොකද ඒගොල්ලෝ අරගොල්ලන්ගේ යටත් ජීතයක් වගේ තිබ්බේ. ඒ නිසා තවත් තමන්ගේ වගේම තවත් කුඩා රටකින් එන මේ ඇඳුම මේ තොප්පිය දාලා හීබ්‍රු දේවනාම හීබ්‍රු නමස්කාර ක්‍රම ඇදහිලි ක්‍රම ඒ චාරිත්‍රවලට ඒගොල්ලු මාරුවෙන එක ඒගොල්ලන්ට ප්‍රශ්නයක් වුන්න හැයින්ද ඒගොල්ලෝ එක මාරුණා. නමුත් ඒගැන ඉස්රායිල් ජාතිකත්වයට ඒගොල්ලො හැරුණා. නමුත් ඒගොල්ලෝ සභා හයක් නාමය වෙනස් කළා. ක්‍රිස්තියානිකෙන් නාමයට ගියා. ඒ අතරේ සමහරු වචනේ පෙරල්ලා කතා කරන්න ගත්තා. සමහරු රූපවන්දනාවලට ගිය සමහරු තව වෙන වෙන වෛශාකන් වලට යොමුණා. නමුත් ඒ මොකද ඒ නාමය වෙනස් කරනවත් එක්කම දෙවියන් වහන්සේගේ ආත්මය එතන ඉවත් වෙනවා වෙන ආත්මයක් ඒ වෙනුවට එතෙන්ට එනවා. නමුත් පිලදෙල්පියා කියන සභාව එහෙම කළේ නැහැ. ඒක මේ සභා කාලය ඉවරණය තුරු ඒගොල්ලෝ මෙසායනික කියන නාමය තුල හිටියා. ඒ නිසා තමයි කියන්නේ ඒගොල්ලන්ව ස්වර්ගයේ කුළුණක් කරනවා කියලා. දැන් 300 විතර වෙද්දී දැන් මේ සභා හයක් නම් විනාශ වෙලා තියෙන ඇති. නමුත් පිල්දෙල්පියාගේ සභාව කෙලින්ම ගියා ඒ විදිහට. දැන් රෝමවරු මේ කාලය ඇතුළත රෝමවරු ගොඩාක් මේ සභාවේ මේ අය ඝාතනය කළා. ඝාතනය කරන්න ලොකුම හේතුව තමයි ඔය නාමය වෙනස් වීම. මම ඒක බබිලෝනිය දෙක කියන පාඩමේදී කරනවා. හින්දා අද ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. දැන් මෙහෙම යද්දී දැන් මම කියන්න යන්නේ මේ නාමය වෙනස් මේ ක්‍රිස්තියානිගේ නාමය විතර නෙමෙයි ඊට පස්සේ දේව පුත්‍රයාගේ නාමය වෙනස් වුණ තැන සම්පූර්ණයෙන් වෙනස් වුණ තැන ක්‍රිස්තු වර්ෂ 300 දක්වා මේගොල්ලෝ එනවා. 300 කොන්ස්ටන්තීන් අධිරාජ්‍ය 304 කාලෙදී කොන්ස්ටන්තීන් කියන අධිරාජ්‍ය බවට පත් වෙනවා. මාගොල්ලන්ට කලින් පාඩමේ කිව්වා මේ වැලන්ටයින් ඩේනෝත් ආත්මික කාම විපාසය කියන පාඩමින් මම කිව්වා රජ කෙනෙක් මේ වත්තිමි කුමාරයා ඉපදෙන මේ රජ වෙන්න යනකොටම එයාගේ අම්මා එයාට අන්තපුරේ උත් ලෑස්ති කරලා තිබ්බා. එයාට මේ බිසෝවරු පවා ලෑස්ති කරලා තිබ්බා කියලා මම මේ ඒ පාඩමේ කිව්වා. වගේ හැම රජ කෙනෙක්ම රජ වෙනකොට එයාට අන්තපුරයක් ඇති වෙනවා. එයාට ප්‍රධාන බිසෝවරු 3 ඇති වෙනවා. ඒ වගේ ඒක හැම රටකම පොදුයි. ඒ විදිහට මෙයාටත් ඒ විදිහටම දැන් කොන්ස්ටන්තීන් අධිරාජ්‍ය බවට පත් වෙනකොටම එයාටත් ඒ මනමාලකම ඔලුවට එනවා. එතකොට එයා විවාහයක් කරගන්න සූදානම් වෙනවා. ජර්මානු හරි ප්‍රංශ හරි කාන්තාවක් හෙලේනා කියලා. එයා රහසිගතව මේ යශුවහන්සේ අදහපු රෝම සභාවක, ඒ කියන්නේ හරියටගේ සභාව නෙමෙයි, රෝමානු ජාතිකත්වය තුළ රූපවන්දනාව සහ ඒ සියලු වැරදි කරමින් තිබුණු සභාවක හිටපු කාන්තාවක්, ගැන් ළමෙක්. පස්සේ කුමාරි ඒගොල්ලන්ගේ රටේ නීතියක් තියෙනවා. රජුරුවන්ට විවාහ වෙනවා නම් විවාහ වෙන්න ඕනේ රටේ ප්‍රධාන රාජ්‍ය ආගම. මොකද ඒගොල්ලන්ට ඕන තරම් දෙවිවරු හිටිය, ආගම් 100 ගානක් තිබ්බා. නමුත් එකක් තිබ්බ ප්‍රධාන රාජ්‍ය ආගමක්, සෙරාපිස් ක්‍රිස්තෝස්. ඒ කාලේ ඇදහුවේ මේ සෙරාපිස් ක්‍රිස්තෝස් අදහන කෙනෙක් තමයි එයා විවාහ වෙන්න ඕනේ. නැත්නම් වෙනත් කෙනෙක් එක්ක විවාහ වෙන්න බෑ. පස්සේ තමයි ප්‍රශ්නින්ද මේ කොන්ස්ටන්තීන් අධිරාජ්‍යයා එයාට කියලා දෙනට කියනවා, ඔයා අපේ ආගමට එන්න මේ කියලා කැමති වෙන්නේ නැහැ.
පස්සේ කොන්ස්තන්තීන් මෙයා විවාහ කරගැනීමේ අවශ්‍යතාවෙන් යශු වහන්සේ අදහන ආගමට ගිහිල්ලා රෝම සභාවට බැඳිලා මේ කෙල්ල බැඳගන්නවා. දැන් බැඳගත්තන් පස්සේ බෙරේ ගහන්නත් එපා. මෙයා හිතන් දෙති බැඳන් පස්සේ මට ඕන විදිහට මං ආපහු මේක මගේ පැත්තට හරවන්න කියලා. නමුත් ගෑනුත් එක්ක බෑනේ, ඔයාලා දන්නවනේ. හරි කච කචේනේ. කොහොම හරි මේක මේ මනුස්සයාව මේ අර පැත්තෙන් පුළුවන් තරම් මෙයාගේ සයිඩ් එකට ගන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න ඇති. එන වදයක් වෙන්න ඇති, බේරෙන්නත් බෑ. නමුත් අන්තිමට මනුස්සයාට බය හිතුණා කියනවා. කොයි වෙලාව හරි දැන් රටේ අනිත් ඔක්කොම සෙරාපිස් ක්‍රිස්ටෝස් අදහන්නේ රජුරම බිරිඳ විතරක් මේ තහනම් කරපු ආගමක්. මෙච්චර කාල මරපු, පුච්චපු, විනාශ කරපු ආගමක් අදහනවා. එතකොට කොයි වෙලාව හරි රටේ කුමන්ත්‍රණයක් වෙලා තමන්ට හානියක් වෙයි කියලා මේ කොන්ස්තන්තීන් අධිරාජ්‍ය හැම වෙලාවෙම බියෙන් හිටියා කියලා කියනවා. ඒ වගේම හිටපු ගමන් මේ මනුස්සයා මැරෙනවා. අර බුල බල් ඇති සූර්ය දියණි කියලා වැඩසටහනක් ගියේ රූපවාහිනී මොංගෝලියානු අධිරාජ්‍යය ගැන චයිනිස් කතාවක්. ඒකේ තියෙන රජ්ජුරුවන් මරලා දාන්න කෑම වලට වහ දෙනවා, එක එක යුද්ධ උපක්‍රම කරනවා, කොතනදී හරි මරලා දාන්න මොන තරම් ඔට අන්තිම රජ්ජුරු මැරෙන්නේ ඒ කුමන්ත්‍රණයකින්. ආන් ඒ වගේ මෙයක් දැන් මැරුණා කුමන්ත්‍රණයක් වෙන්න ඇති. දැන් මේ වෙනකොට මෙයාට අවුරුදු 10ක 12ක වගේ පොඩි ළමයෙක් ඉන්නවා කොන්ස්ටන්ටයින් කියලා. දැන් ඔන්න දැන් අර පුහුල් හොරා කරෙන් දැනේ කිව්වා වගේ දැන් හමුදාපති මැක්ස් සෙන්තියස් කියනවා මේගොල්ලන්ගේ හමුදාපති, මේ පොඩි එකාට මෙතනින් හැර රාජ්‍යපාලනය කරන්න බෑ, දැන් තාත්තා මැරිලානේ, පොඩි වැඩිනේ පොඩි එකා. එහෙනම් දැන් රටේ නායකත්වය මට එන්න ඕනේ. ඕකට හෙලෙන අරින්නෙත් නැහැ, හෙලෙනත් බලන්න පුළුවන් තරම් දැන් තමන්ගේ මිනිහා නැත්තම් දරුවා හරි දාලා ඒ රජකම රැකගන්න. අන්තර උතන ප්‍රශ්නයක් ඇති වෙනවා. අන්තර ඕක කෙලවරේ තීරණ වෙනවා, රට දෙකට බෙදෙනවා. කට්ටියක් හමුදාපති මැක්ස් සෙන්තියස්ගේ පැත්තට හැරෙනවා, කට්ටියක් මේ පොඩි ළමයාගේ පැත්තට හැරෙනවා භාගයක්. එතකොට අන්තිමට මේ දෙකලෝ මේක තීරණය කරගන්නේ යුද්ධ කරලා විසඳ ගන්න. තමා යුද්ධ කරන හැටි මම අද කතා කරන්න යන්නේ, ඒක දිග කතාවක්. ඒ හින්දා ඒක අපි ඊළඟට සටහනින්ද අපි කතා කරමු. දැන් යුද්ධයට ලෑස්ති වෙලා මේගොල්ලෝ මිල්දියන් කියන පාලම ගාව ගන්තෙරේ එහා පැත්තේ ඉන්නවා මැක්ස් සෙන්තියස්ගේ හමුදාව, මෙහා පැත්තේ ඉන්නවා කොන්ස්ටන්ටයින්ගේ හමුදාව. හෙට උදේ එළිය වැටෙනකොට තමයි අඩෝ කියන්නේ මෙහෙ යනවා, අරයුත් අඩෝ කියන්නේ එනවා, කපනවා, කොටනවා, මරා ගන්නවා, ගහ ගන්නවා. ඒ තමයි යුද්ධ පටන් ගන්නේ. ඒකට දැන් ලෑස්ති වෙලා ඉන්නේ. ඔහොම ඉද්දැද්දි පාන්දර 4ට මේ පොඩි එකාට කොන්ස්ටන්ටයින්ට හීනයක් පේනවා. ඒ හීනේ තමයි මේ කුරුසයක්. ඔහොම කුරුසයක් පේනවා. මේ කුරුසේ පිටිපස්සෙන් ඔහොම ලොකු ආලෝකයක් මෙහෙම වැටෙනවා. මෙහාට ඉස්සරහට ඔහොම ලොකු ආලෝකයක් වැටෙනවා. ටෝච් එකක් ඔහොම කුරුසයට ඔහොම ටෝච් එකක් ඇල්ලුවා වගේ විශාල ආලෝකයක් ඔහොම ඉස්සරහට වැටෙනවා. එකලා මේ ලකුණ පෙන්නලා කියනවා මේ සලකුණ අරන් ගිහිල්ලා උඹ යුද්ධේ දිනපන් කියලා. හරි, එතකොට මම මේ සලකුණ ගැන පොඩ්ඩක් ඉස්සලා කියලා ඉන්නම්. මේ කුරුස කියන එක ඊළඟට කරන පාඩම කුරුස පාඩම. එහෙනම් ඒකට සපෝට් එකක් දෙක තමයි මේ කියන්නේ. මේ කුරුස කියන්නේ යශු වහන්සේ කුරුසේ මේ ඇනගහව එක නෙමෙයි. යශු වහන්සේ කුරුසේ ඇනගහුවේ නෑ, ඒ බොරු. මේ සිද්ධියෙන් පස්සේ තමයි මේ කුරුසෙට තියලා මම ඇනගහුවේ අවුරුදු 300 ට පස්සේ. හරිද? මේක නිම්රොද්ගේ ලකුණක්. මං හැමදාම කතා කරනවානේ ලෝක දෙවියා ගැන. ඔය නිම්රොද් මෙන්න මේ බාබෙල් කොත කියලා කොතක් හැදුවා කිව්වානේ. උන්වහම එකලා මේක උඩට මේ මනුස්සයා නැගලා මෙතන ඔහම ඉන්න ගමන් එයා දක්ෂ දුණුවායෙක්නේ. මේ අහසට ඊතල වලින් විද්දා මේ කුළුණ්ඩ මේ මනුස්සය නැගලා එයා දක්ෂ දුණුවායෙක්නේ.
මෙතර ඉඳගෙන අහසට ඊතාලවලින් විද්දා ඉදලා එයාගේ එක ෂොට් එක වර්ධින් නෑ. ඉඳ එයාට ෂුවර් දැන් මේ එයා විද්දේ දෙවියන් වහන්සේ මේ අහස කොහේ හරි ඉන්නවා නම් එයාට වදදලා විනාශ වෙන්න කියලා. එයා ඊතල 500ක් විද්දා කියනකො දැන් එයාට ෂුවර් එයාගේ ඊතල වර්ධින් නෑ. දැන් දෙවියන් වහන්සේ ඉවරයි. ඊළඟට එයා මෙතන ඉඳන් තමයි කතා කරුවේ පොළොවට, "හේ මම තමයි දැන් උඹලගේ දෙයියා. උඹලගේ අහස හිටපු දෙයියට මම විදලා මරලා දැම්මා. දැන් මම තමයි උඹලගේ දෙයියා." මෙන්න මෙහෙම තමයි කතා කරුවේ. කියන්නේ මේ හිටගෙන ඉන්න මනුස්සයා මෙහෙම අත් දෙක දික් කරගෙන පොළොව දිහා බලන, "හේ මම තමයි දැන් උඹලගේ දෙයියා" කියලා කිව්වේ මුලින්ම ඔන්න ඕක. හරිද? එතකොට මේක ඊට පස්සේ මෙයා පහු කාලෙකදී ඒසවතින් මැරුම් කනවා. ඒසවතින් මැරුම් කාපුවාම මෙයාටත් මේ එතකොට අතදරුවෙක් හිටියන්නේ මෙයා මැරෙන වෙලාවෙත්. සෙමරමිස්ට් මෙයාගේ නෝනාට කාලියම්මට අතදරුවෙක් හිටියා. මේ අතදරුවා ගේ දැන් අපේ තියෙන පංචායුධකේ අපි නම් දාන්නේ අපි අපිට පොඩි කාලේ බෙන්ති ඉංජිනේම්ම අපි කතෝලික ඉඳලා නැත්තම් කුරුසේ දානවා. මම කුරුසේ ගලලා විසිකලා තියෙන දැන් අන් ඒ වගේ මෙයාට ඉස්සෙල්ලම දැම්මේ මේ තාත්තගේ මේ රූපේ. මෙහෙම ඉන්න රූපයක්. හරිද? පස්සේ ඕක ඕකට තමයි බබිලෝනි ආගමේ ආරම්භය තමයි. ඔය අර අපිට පොඩි උන්ට පංචායුධය දානවා වගේ මේ තම්මුස්ගේ, ඒ කියන්නේ නිම්රෝඩ්ගේ දරුවා තම්මුස්ගේ බෙල්ලේ එල්ලපු ලකුණ. ඊට පස්සේ මේක ව්‍යාප්ත වෙලා ඊජිප්තුවේ දේවාභරණයක් බවට පත් වුණා. බබිලෝනි ආගම ඊජිප්තුවේ තිබ්බේ. ඊට පස්සේ රෝමයට ආවා. ඊට පස්සේ රෝමේ දේව ආභරණයක් සහ රාජ්‍ය ලාංඡනයක් බවට මේක පත් වුණා. ඒකුණ මෙහෙමයි. මෙහෙම කුරුසේ තියෙනවා. මේ මෙහෙම. මේක තමයි ඒගොල්ලන්ගේ ලාංඡනේ. මේ කියන්නේ පෘථුවියේ මේ භාගයක් පෙන්නන්නේ. එතකොට මේ කක්ෂය. මේ කක්ෂය මත ක්‍රිස්ටෝස්ලගේ ආධිපත්‍යය. මේකෙන් සංකේතවත් කරන්නේ. ක්‍රිස්ටෝස්ල කියන්නේ මලාව් දේවත් වෙලා පිදීම කියලා මං කියවනේ. එතකොට මිය ගිහිලා දේවත් වෙලා පුදන දෙවිවරුන්ගේ පොළවේ ආධිපත්‍යය. සංකේතය තමා මේ කුරුසේ. දැන් මෙතනින් තමයි ඔක පටන් ගත්තේ නිම්රොද්ගේ. නිම්රොද්දුත් අර උඩනේ හිටියේ. දැන් අද ඒකනේ හැම පල්ලියකම ඔහොම අතල මේක උඩනේ කුරුසේ හදන්නේ. ලෝකරම අය දැන් ඒ රෝමානු පල්ලි ඔක්කොම ඔහොම නෙන්නේ. ඔහොම කොටස් කොටස් නෙන්නේ. දැන් ඒතර ඔයලන් තේරෙනවනේ මේ කුරුසේ කියන්නේ මාර භාණ්ඩයක් කියලා. ඒ දෙවියන් වහන්සේ එක නෙමෙයි. මේක මැරිච්ච අය දේවත් වෙලා පුදන අයගේ සංකේතයක් වෙලා තිබ්බේ රෝමයට එනකොට. රෝමානු මොකක් හරි සීල් කරනකොට මේ ලාංඡනයෙන් තමයි සීල් කරන්නේ. ඒ වගේ රාජ්‍ය ලාංඡනය. අපි රුපියලේ තියෙන්නේ රුපියලේ දෙකේ හැම එකම රාජ්‍ය ලාංඡනය. ඒ වගේ මේගොල්ලන්ගේ රාජ්‍ය ලාංඡනය. මේකෙන් කියවෙන්නේ ක්‍රිස්ටෝස්ලාගේ ලෝකාධිපත්‍යය. කක්ෂේ මත ක්‍රිස්ටෝස්ලාගේ ලෝකාධිපත්‍යය. කියන්නේ ලෝකේ පුරා මලාව් අය දේවත් වෙලා පුදන දේවත් වෙලා පුදන මලාව් අයගේ ආධිපත්‍යය. ඒතර ඔයගොල්ලෝ මේ බෙල්ලේ එල්ලගෙන තියෙන්නේ පාස්ටර්ලා පල්ලි ඉහෙලින්ම තියන් තියෙන මොකද්ද? මලාව් ආත්මවල ආධිපත්‍යය. මේක ඉදිරි පාඩමකදී මම කතා කරන්නේ. දැන් මෙතන හැට යන්නේ අර ඒකට දැනෙන්න පොඩ්ඩක් අවුස්සලා තිබ්බා. එතකොට ඔයගොල්ලෝ අවශ්‍ය කෙනා බලාගෙන ඉන්නවා මොකද්ද ඊළඟට මේ ගැන මොකද කතා කරන්න කියලා. එතකොට මෙන්න මෙහෙම එහෙම දර්ශනයක් තමයි අර කුරුසේ කින් මේ විදිහට මේක අරන් ගිහිල්ලා දිනන්න කියලා කියපුවාම දැන් පොඩි එකා දඩිබිඩි ගාල නැගිට්ටා. එතන ඉන්න අයට කියන්න ඇති කියපුවාම දැන් ඔයගොල්ලන්ට මේක කුරුස ලකුණු හදන්න ක්‍රමයක් තිබ්බේ නැහැ. උණු බාල්දි ටිකක් ගෙන්නගෙන කඩු ගිනිසි හෙල්ල පලිහ හැම එකේම කුරුස ඇඳා හේවායින්ගෙත් හැම තැනම හොම ඇන්ද කුරුස. අර දැන් කතුලි සභාවේ මොකද මේ සාන්ත කුරුසයා ඩයාලමින් අපි සතුරන්ගේ අප කලා දේවා පිතාගෙත් පුත්‍රයගෙත් ස්පීදු සාන්තුගෙත් ආමෙන් කියන කතාව හැදෙන්ඩ ආරම්භුණ ඔන්නක තමයි.
මෙයා මේ අධිරාජ්‍ය කොන්ස්ටන්ටයින් අධිරාජ්‍ය මුළු ඇගේම ඒ කුරුස ඇඳගත් එක තමයි ඔය මුල. හරිද? ඉතින් විදිර කුරුසේ මැකරන් ගිල්ලා අඳුන යුද්ධෙන් දිනුවක මරි. දිනුවන් පස්සේ දැන්ගුන් එනවා. දැන් අම්මා දුවගෙන ඇවිල්ලා කියනවා, පුතේ මම ඊරෑ එළියනකම් යශ්ව වහන්සේට ආඥා කළා, මං එතුමාට පොරොන්දුවක් වුණා, උඹ දිනුවොත්, භාරයක් වුණා, මං උඹ දිනුවොත් මගේ උඹේ රාජ්‍යයේ සියලුම ප්‍රධාන ආගම් බවට මේ ආගම පත් කරනවා කියලා. දැන් කොල්ලට අම්මා කියන දේ අරගෙන වෙන දෙයක් නැහනේ, පොඩි කොල්ලනේ. මූට සිද්ධ වුණා මේ දේ කරන්න. මූ එක දවසෙන් නීතියක් දැම්මා, අදින් පස්සේ මගේ රාජ්‍යයේ සියලුම දෙනා මේ ආගම අදහන්න ඕනේ. දැන් ඔන්න එක දවසෙන් ආගම අදහන්න රජාණන් නිසා නැත මරණෝනේ. ඊට පස්සේ දැන් මේ රෝම පූජකවරු කෑ ගහන්න ගත්තා. එහෙනම් එතකොට අපිට මොකද වෙන්නේ? හරි හරි, කෑ ගහන්න එපා. ඔයගොල්ලෝ අද ඉඳලා මේකෙම ආගමික නායකයෝ. ඔයගොල්ලෝ අද ඉඳලා මේ ආගමේ පූජකයෝ. ඔන්න ඔය විදිහට තමයි. එතකොට පල්ලි අර දේවාල ටික, පල්ලි ඒගොල්ලන් පල්ලි කියන දේවාල, දේවාල ටික හිස් කරලා මේගොල්ලන්ට දුන්නා. ඒ දේවාලවල කට්ටණි වැඩ කරපු කාඩිනල් උන්වහන්සේලා, බිෂොප් උන්වහන්සේලා, රදගුරුතුමන්ලා, පූජකවරු, ඒ කට්ටණි ඔය මේ ඊශ්‍රායල් ආගමේ අය නෙමෙයි ඈ. අද ඔය කතෝලික සභාවේ ඉන්නේ ඒ රෝමානු කට්ටණි. ඒ ඇඳුම් ආයිත්තන් අඳිනලා ඒ නාමලෙන් තමයි හඳුන්වන්නේ, රෝම නං වලින්. එතකොට ඒ අය මේ ආගමේ නායකත්වය අතර ගත්තා. එක දවසින් අර අපි මේ දෙවියන් වහන්සේ අදහගන්නේ අපි තියෙන පව් අතෑරලා පසුතැවිලි වෙලානේ. එහෙම නෙමේ, රජානට අපි අර වැරදි වැඩ කරන ගමන් මේකත් කරගත්තා. ඔන්න ඔතෙන්ට ආවා. ඊට පස්සේ තමයි මේ ආගමට දැන් මේ කතෝලික, රෝමානු කතෝලික විශ්වීය, අර විශ්වීය සංකල්පය තියෙනවානේ, විශ්වීය ක්‍රිස්තෝස්ගේ ආධිපත්‍ය වෙනුවට රෝමානු කතෝලික ආගම. අර ඊශ්‍රායල් දෙවියන් වහන්සේ ආගමනේ, මේක රෝමානු කතෝලික ආගම. ඊට පස්සේ මේ රෝමානු කතෝලික ආගමේ මේගොල්ලෝ අවුරුදු 10-15ක් සෙරාපිස් ක්‍රිස්තෝස්ගේ රූපයක් ගෙනල්ලා දේවගෘහය ඇතුළේ තියාගෙන මේ තමයි ගැලුම්කාරය කියලා මුලින් අදහන්න ගත්තා. පස්සේ උකට එකින් ඒරියස් කියන බිෂොප් කෙනෙක් විරුද්ධ වුණා. පස්සේ මොකද මේකට ආවන් පස්සේ හිත හොඳ අවංක මිනිසුත් ඉන්නවානේ, පරණ ටෝරා එක එහෙම කියවනකොට තේරෙනවානේ මේක වැරදි කියලා. මේ ඒගොල්ලෝ කියන්න ගත්තා මේ අතින් හදන හදපු දෙවි කෙනෙක් දෙවියන් වහන්සේට හිටින එක මැටි වලින් හදපු රූපයක් දෙව පුත්‍රයා වෙන්න බෑ කියලා තර්ක කරන්න ගත්තා. පස්සේ ඕක නිසා මිනිහවත් අයිම කළා දැම්මා. නමුත් මේගොල්ලෝ මේක අයින් කරන්න වුණා. ඊට පස්සේ මේගොල්ලෝ අන්න නමත් දැම්මා. හර දැන් මේගොල්ලන්ට ඕනේ දැන් ඔක්කොම මේක රෝමානු කරගන්න. මොකද දැන් මේගොල්ලෝ අර ආගම රජුරුව කියපු හින්දා වෙනස් කෙරුවට ඒගොල්ලෝ කැමති වුණේ අර පුංචි රටේ තියෙන මේ ඇඳුම් ආයිත්තන් වලට මේ තොප්පිය දාලා ඒ නමස්කාර ක්‍රම, ඒ ඇදහිලි ක්‍රම, ඒ දේව නාම, ඒ වින්කර ගැනීම, ඒ බෞද්ධිස්ම ක්‍රම ඒවා කරන්න මේගොල්ලෝ කැමති වුණේ නැහැ. මේගොල්ලන්ට වෙනුනේ අර ආගම අදහන්න ඕනේ. නමුත් තමන්ගේ ජාතිය මෙච්චරකල් තමන් අදහපු ක්‍රම සහ විදි වලින් තමයි ඒක ඒගොල්ලෝ කරගෙන යන්න ගත්තේ. ඒ තත්ත්වෙට මේක වෙනස් කරගන්න ඕනේ. ඒ අනුව ඒගොල්ලෝ යුදා චාරිත්‍ර, දේව නාම, ඇදහිලි ක්‍රම ඒ සියල්ල තහනම් කෙරුවා. මංගල්‍ය ඔක්කොම තහනම් කෙරුවා. ආය කිරුවොත් මරණවා. ඒත් එක මර සභා හතත් හැඳිගැයිලම ගියා. ඔව්, දැන් ඒවට ඉඩ නැහැනේ. දැන් කතෝලික, රෝමානු කතෝලික සභාවනේ තියෙන්නේ. අනේ ඊට පස්සේ මේගොල්ලෝ නමක් දාගන්නවා, ඊසුස් ක්‍රිස්තෝස් කියලා. දැන් ඔන්න ඊසුස් ක්‍රිස්තෝ දැන් යෂු හමාෂියා කියලා තිබ්බ නාමය දැන් ඉවරට ඉවරයි. ඒ දේව නාමය, චාරිත්‍ර, ඇදහිලි ක්‍රම, නමස්කාර ක්‍රම, ඒ වෙන්කර ගැනීමේ මේ රහස් ක්‍රම ඔක්කොම ඉවරයි. ඒගොල්ලන්ගේ ඒ ජාතිය තුල තිබ්බ සියල්ල ඉවත් කරලා දැන් රෝමානු ක්‍රමයකට හදලා දැන් රෝමානු නමක් දාගන්නවා, ඊසුස් ක්‍රිස්තෝස් කියලා. ඊට පස්සේ මේක ක්‍රිස්තු වර්ෂ 500 විතර රෝම සභාව වැටලා යනවා. රෝම සභානේ රෝම අධිරාජ්‍ය වැටලා යනවා. ඊට පස්සේ බබිලෝනිය අධිරාජ්‍ය එනවා. ඊට පස්සේ අසිරියානු අධිරාජ්‍ය එනවා. ඊට පස්සේ තුර්කී ඔටෝමන්
අධිරාජ්‍ය පාලනය කරනවා. අන්තිමට බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය එනවා. දැන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය 1000 විතර ආපු එක 1500 ගණන් වෙනකන් මේගොල්ලෝ දැන් මේ ඊසුස් ක්‍රිස්තෝස් කියන නාමය තමයි භාවිතා කරුවේ. ඒතර පළවෙනි බයිබල් මුද්‍රණයේදීත් මේගොල්ලෝ 1500 ගණන් වලදී පළවෙනි බයිබල් මුද්‍රණය කළා තියෙනවා. ඒ කියන්නේ 300 ඉඳලා 1500 කියන්නේ අවුරුදු 1200ක් මේ නාමය දැන් ලේ වලටම ලේස් ඇට මස් නහර ඔක්කොටම ගිහිලා තියෙන මිනිසුන්ගේ. ඒතර එහෙම තියද්දි මේගොල්ලෝ පළවෙනි බයිබල් මුද්‍රණයේදීත් ඊසුස් ක්‍රිස්තෝස් කියලා තමයි දාන්නේ. ඒතර දෙවෙනි බයිබල් මුද්‍රණය ඒ තා පොඩි කාලෙකදී සිද්ධ වෙන්න යනවා. ඒ වෙලාවේදී මොකද ඒ කාලේ බයිබලය මුද්‍රණය කරනවා කියන්නේ හරි අමාරු වැඩ, මුද්‍රණ යන්ත්‍ර හොයාගත්ත කාලේ. අකුරෙන් අකුර එකතු කරලා ඔච්චර විශාල පොතක් අච්චු ගහන්න බෑනේ. ඒ නිසා මොකද මේගොල්ලෝ කෙරුවේ, මේගොල්ලන්ට මේක දැනගෙන මේ ඒ කාලේ හිටපු අධිරාජ ජේමිස් කියන අධිරාජ්‍ය මිනිහා, සමලිංගික අධිරාජ්‍යයෙක්, ජරාම් ජරා චරිතයක් තියෙන මිනිහෙක්, මේ මිනිහා කියනවා හරි මම උඹලට සල්ලි දෙන්නම්, හැබැයි ඔකේ හැම ප්‍රධාන නමකටම මගේ නාමේ ඇතුල් කරන්න ඕනේ. සල්ලි හම්බෙන හින්දා හා කිව්වා කියලා මේගොල්ලෝ බයිබලය අච්චු ගැහුවා. එතකොට ධාරයාගේ නාමයකට ඇතුල් වෙනවා. යෝබ් කියලා තිබ්බ වචනෙට ජෝබ් ජේ දාලා ජෝබ් කෙරුවා. යෙරමියා කියලා තියෙන වචනෙට ජෙරමියා කියලා දැම්මා, ජේ දාලා යොහන් ජොහන් කෙරුවා. යාකොබ් ජාකොබ් කෙරුවා. ඒ විදිහට ඊසුස් කියන එක ජේසුස් කෙරුවා. එතකොට දෙවෙනි 1600ේදී, කියන්නේ මේ දැන් අවුරුදු 400කට එහා තමයි ජේසු කියන නම, ජේසුස් ක්‍රිස්තුස් කියන නම හැදෙන. ඔය වෙලාවේ දැන් මෙතන හිටියා මේ වෙනකොට මාටින් ලූතර්ගේ කැඩිලා අයින් වෙච්ච කට්ටිය කතෝලික සභාවෙන්, කතෝලික සභාවේ වැරදි දැකලා මේ කට්ටිය කියන්න ගත්තා මේ හීබ්‍රු අක්ෂරවල ජේ අකුරක් නැහැ. ඒ නිසා අපි මේ ජේ අකුර පාවිච්චි කරන්නේ, අපි මේකට වයි දානවා කියලා ඒවල ජේසුස් කිව්වා. දොර කතෝලික සභාව ජේසු කරනවා, ජේසුගේ නමේ යනවා. මේ මාටින් ලූතර්ගෙන් හැදිච්ච ඊළඟ සෙට් එක ඒගොල්ලෝ ජේසුස් ක්‍රිස්තුස් කියාගෙන ඒ නමේ යනවා. නමුත් මේ එක එක්වත් අර ක්‍රිස්තු වර්ෂ 300 ගණන් වලදී මේ කතෝලික සභාව කරපු කඩප්පුලි වැඩේ ගැන සිහි කිරුවෙත් නැ, දන්නෙත් නැද දන්නේ. ඒ කාලේ අද වගේ හොයන්න තොරතුරු හොයන්න විදිය නැහැ. අවුරුදු 1200ක් දැඟටම ජීර්ණ වෙලා තියෙන නමනේ. ඒ නිසා දන්නෙත් නැහැ. ඉතින් මාටින් ලූතර්ලට වැරදි කියන්නේ. නමුත් මං ඒත් වැරදි කියනවා. මොකද මුන් කරුවේ වැරද්දක්. මේ හැබෑ නාමෙට කියන්නේ මේ හීබ්‍රු වචන වල මේ අක්ෂරේ නැහැ කියන දන්නවා මේ අකු. නමුත් මේ හැබෑ නාමය වෙනස් කරුවා කියන දන්නේ නැහැ නැත්නම් ඒක ප්‍රශ්නයක්. හැබෑ නාමෙට කියන්නේ ආපහු වර මුල් තිබ්බ හැබෑ නාමෙට කියන්නේ මේ බොරු නාමෙම වයි එකක් දාගෙන අර අරගොලු ජේසුස් ක්‍රිස්තුස්, මෙයා ජේසුස් ක්‍රිස්තුස් කියලා අරන් ගියා. අද වෙනකොට අවුරුදු තවත් 400 ගණක් ඇවිල්ලා දැන් අපෙත් ඇටමස් ලේනහර ඔක්කොටම ගිහිල්ලා දැන් මම ජේසු හොරෙක් කියනකොට ඔයගොල්ලෝ මට බයින්නේ ඒකයි. හැදුනේ කොහමද ජේසු කියන, ජේසු ජේසු කියන හැදුනේ ඔන්න ඔය සමලිංගිකයාගේ මුදල් අරගෙන. ඉතින් මෙන්න මේක ඔයගොල්ලන්ට මරණය ගෙන දෙන නාමයක්. මනුෂ්‍යයන්ට හරිව පෙන්න මාර්ග තියෙනවා. නමුත් ඒ කෙලවර මරණයේ මාර්ග තියෙනවා කියලා හිතෝපදේශේ කියනවා. එහෙනම් කොහොමද මේ ජේසුගේ නාමේ ඔයගොල්ලන්ට මරණයේ මාර්ගයක් වෙන්නේ කියලා තවදුරට දේව වචනය තුලින් පෙන්ලා දෙන්න තමයි දැන් යන්නේ. හින්දා දැන් මල්ල පැනලා ඉන්නේ මේක, මේ වෙලාවේ නවත්තන්න එපා. මේක ඉවරනකම්ම බලලා ටොයිලට් එකට ගිහලා හොදාගන්න, එතකන් යන්න එපා. මේක බලන්න මොකද ඕෆ් කරන්න එපා. දැන් මේක මේක පිස්සෙක් පිසු කියනවා කියලා ඕෆ් කරන්න එපා. මොකද මේ මේක ඔයාගේ ජීවිතයේ ඔයාට හම්බෙන ඉහළම වරප්‍රසාදයක්. මේ කවුරු කියලා දෙන්නේ දෙයක්. එහෙනම් මේක දාලා යන්න එපා. මේක ආයෙ ඔයාට හම්බෙන්නේ නැහැ. දාලා ගියොත් ඒකත් ඔයාට සාපයක් වෙනවා. දැන් ඔයගොල්ලෝ හොඳට කල්පනා කරලා බලන්න, අපිට පුළුවන්ද මේ විදිහට අපිට හිතුව විදිහට නම් වෙනස් කරගෙන මේ දේව වචනේ කියන දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන සදාකාලය කියන ඉලක්කයට යන්න. එල්දරව් පොතේ 22:18 කියනවා, 19 කියනවා, මේ පොතේ එක වචනයක් හරි කවුරු හරි වෙනස් කරනවා නම් ඒ අර මේ පොතේ තියෙන පීඩා වෙනවා. මේකට කවුරු හරි යමක් එකතු කරනවා නම් සදාකාලේ අහිමි වෙනවා. එහෙනම් මේ පොතේ තියෙන දේක් අයින් කරලා තියෙනවා,
අලුතෙන් යමක් එකතු කරලා තියෙනවා. එහෙනම් මොකද්ද පීඩාව කියන්නේ? ගිනිවිල. අහිමි වෙන්නේ සදාකාලේ. ඒකට කියනවා මිනිස්යාට ස්වර්ගයෙන් දෙන දෙයක් මිසක් පොළවේ කිසි දෙයක් ලබන්න බෑ. ඒකත් මන් නෙමෙයි කියන්නේ, දේව වචනේ තියෙන්නේ. යසු වහන්සේමයි කියන්නේ. එහෙනම් මොකද්ද ස්වර්ගයෙන් දුන්නේ? ඊශ්‍රායල් කියලා ජාතියක් දුන්නා. ඒතකොට ඒ මුල් යුගයේ යසු වහන්සේ ඇවිල්ලා ජීවිත පූජාව කරලා සභාව ආරම්භ වෙනතුරු මුල් යුගයේ ඒ ඊශ්‍රායල් කියන ජාතියට මිනිස්සුන්ට ඇතුල් වෙන්න නම් චර්ම ඡේදනය කියන චාරිත්‍රය දුන්නා. ඒතකොට හීබ්‍රු කියලා භාෂාවක් දුන්නා, ස්වර්ගීය භාෂාවක්. මම මේක කලින් මේ පාඩමේ මම කතා කළා ඊශ්‍රායල් ජාතිකත්වය සහ එහි වැදගත්කම කියන පාඩමේදී ලෝකේ කවුරුත් කතා කරපු නැති මාතෘකාවක්. ඉස්ලාම හීබ්‍රු භාෂාව ලෝකේ ඇති වුණේ කොයි විදිහද කියලා ඒක බලන්න. එතකොට ඕගලන්ට ඒක තේරෙයි. එතකොට ස්වර්ගීය පණිවිඩාවේ මේ භාෂාවෙන් මේ ඊශ්‍රායල් ජාතියට හීබ්‍රු කියන භාෂාවෙන් දේවදූතයෝ ඇවිල්ලා කතා කරේ හීබ්‍රු භාෂාවෙන්. දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කරලා දෙවියන් වහන්සේගේ නම කිව්වේ, ඊශ්‍රායල් සෙනෙක් ගලව ගන්න එන්න කිව්වේ හීබ්‍රු භාෂාවෙන්. මේ ටෝරා එක ලියන්න කිව්වේ හීබ්‍රු භාෂාවෙන්. මොසෙස් ලිව්වෙත් අරමෙක් සහ හීබ්‍රු. එතකොට ඒගොල්ලන්ට දුන්නා චාරිත්‍ර, ස්වර්ගයෙන් චාරිත්‍ර දුන්නා, ඇදහිලි ක්‍රම දුන්නා, නමස්කාර ක්‍රම දුන්නා, වෙන්කර ගැනීම කියන චාරිත්‍රයක් දුන්නා. ඒ ඊශ්‍රායල් කියන මිනිසුන්ට තියෙන විශේෂයක් වෙන්කර ගැනීම කියන චාරිත්‍රයක්. ඒක ආබ්‍රහම්ගෙන් ලැබෙන එකක් දුන්නා. ඊතර වීම කියන්නේ හීබ්‍රු කියන එකේ තේරුමත් ඊතර වීම කියනවනේ. වෙන්වීම ඊතර වීම නේ. ඒ කියන්නේ තමන්ගේ ඥාති පරම්පරාවෙන් නෑදෑ දේපල සේරගෙන්ම වෙන් වෙන එක. ඒක මං ඊශ්‍රායල් ජාතිකත්වය සහයි වැදගත්කම කියන පාඩමේදී ඒක ආබ්‍රහම්ට වෙච්ච විදිහත් කිව්වා, මට ඒක වෙච්ච විදිහත් මං කිව්වා. පැහැදිලි. ඉතින් ඒ පාඩම් බලන්න ඒකේ තියෙනවා. එතකොට ඊශ්‍රායල් දේව නාම ඇදහිලි කරන චාරිත්‍ර මේ මේ සලුව, මේ තොප්පිය, ඉනපටිය, පාවහන්, තව රහස් ගොඩක් තියෙනවා. ඒ සියල්ල දුන්නේ ස්වර්ගෙන්. එතකොට ගැලුම් කාරෙක් දුන්නා. ඒ ඊශ්‍රායල් සෙනග ලෝකෙ පුරා වහල් හැටියට යන සලස්සලා අනිත්‍යාදීන් අතරේ බෝයල වර්ධනය වුණන් පස්සේ ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට ටෝරා එක නැතුව යනවා. ඒක ඒගොල්ලන්ට සාපයක් එනවා. ඒතර ඒ සාපෙන් නිදහස් වෙන්න මිනිස්සෙක් වදකණුවක මැරෙන්න සලස්සලා ඒකෙන් නැවත අපි සමීප කරලා ඒ විවස්ථාවේ සාපෙන් අපි නිදහස් කෙරුවා. ඒ ඊශ්‍රායල් මේ ස්වර්ගෙන් දීපු දෙයක් ඒකත්. ඒතකොට ඒ ආපු ගැලුම් කාරයට දෙන්න ස්වර්ගෙන් නමක් නියම කෙරුවා. ඒ තමයි යෂුවා හමාෂ්‍යා. දේවදූතය ඇවිල්ලා මීරියම්ට කිව්වේ යෂුවා හමාෂ්‍යා කියන නම තියන්න කියලා. නමුත් ද අපි ඒ නම් භාවිත කරන්නේ නැත්තේ ඒකනේ. දැන් යේසුස් ක්‍රිස්තුස්. ඒතොර එන ස්වර්ගයෙන් දුන්න දේ තමයි ඔය දේවල්. ඒතොර ඒ දේවදූතය ඇවිල්ලා කිව්වේ නැහැ ඒ ඊශ්‍රායල් දරුවට, ඉපදෙන්න යන ඊශ්‍රායල් දරුවට ග්‍රීක් නමක්වත් රෝම නමක්වත් වෙනත් ජාතික නමක් තියන්න කිව්වේ නැහැ. කිව්වේ හීබ්‍රු නමක් දුන්නේ. ජේසුගේ නමක් හීබ්‍රු වචන අතරවත් නැහැ. ඒතොර ක්‍රියාපොතේ 4:12 කියනවා ස්වර්ගයෙන් දුන්න නාමය ඇරෙන්න මනුෂ්‍යයන්ගේ ගැලවීම සඳහා පොළවේ වෙන කිසි නාමයක් නැහැ. එනම් දුන්නේ මේ හීබ්‍රු නාමය. එතකොට ඒ නාමය ඇත්ත අදාහ ගන්නන්ට සදාකාලයේ දෙන්න උන්වහන්සේ පොරොන්දු වෙලා තිනවා. ඒකට සාක්ෂියක් හැටියට මේ නාමය ඇත්ත මැරෙන්ඩර්ලා මලුගෙන් නැගිට්ටෝලා අපිට සාක්ෂියක් හැටියට තියලා තිනවා. උඹලත් එක්තරා දවසක මේ වගේම නැගිට්ටෝනවා. ඒකට සාක්ෂිය තමයි මේ කියලා. අන්නෝව තමයි අපිට ස්වර්ගයෙන් දුන්න දේවල්. එහෙනම් ජේසු නැත්නම් යේසුස් ක්‍රිස්තුස් කියලා නමක් දාගෙන අපිව වැරදි පාරවල ගෙනියන්න රෝමානුවන්ට, එංගලන්තකාරයින්ට, ඇමරිකන් පාස්ටර්ලට
බලය දුන්නේ කවුද්ද? හිතලා බලන්න. එහෙම කරන්න අපිට අයිතියක් තියෙනවද? මිනිස්යාගේ ගැලවීම සඳහා ස්වර්ගයෙන් දුන්න නාමය ඇරෙන්න ස්වර්ගයෙන් පහළ වෙන කිසිම නාමයක් නැහැ කියලා කියද්දී රෝමානුවන්ට හරි ඇමරිකන් කාරයන්ට හරි ඇමරිකන් පාස්ටර්ලා අද ඉන්න යක් වෙලුවන් ලෙඩ හොඳ කරන පාස්ටර්ලට හරි නැත්නම් එංගලන්ත සභාවට හරි කවුද ලයිසන් එක දුන්නේ? දිව්‍යන්වහන්සේ දීලා තියෙනවද? මගේ කොල්ලට දාපන් මේ රෝමානු නමක් කියලා තියෙනවද? නෑනේ. එතකොට මේ ජාති තුනම එකතු වෙලා අපිට මේ හොර නාමයක් අපේ ඇඟේ ගහලා අපිව බලහත්කාරයෙන් වැරදි පාරක එක්ක යනවා. අර නංගි පෙන්න ලක්ක දුන්නා වගේ වැඩක් මේ මිනිස්සු කරනවා. අපි මෝඩයෝ වගේ මේ මිනිස්සු පස්සේ යනවා. ඒකටම දැන් සුව කිරීමේ හාස්කම් තියෙනවා, බලවත් ක්‍රියා කරනවා. ඒ තුළ ඔයගොල්ලෝ මේගොල්ලන්ට රැවටිලා ඉන්නවා. එතකොට ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න, දෙවියන් වහන්සේ මේ හැම දෙයක්ම කෙරුවේ ඊශ්‍රායල් ජාතිය තුළ, ඊශ්‍රායල් දේව නාම තුළ, ඊශ්‍රායල් ඇදහිලි ක්‍රම හීබ්‍රු කියන භාෂාව තුළ. නම් උන්වහන්සේ ඉදිරියටත් යමක් කරනවා නම්, උන්වහන්සේ රූමනාව තියෙනවා නම් තමන්ගේ නම හරි වෙනස් කරන්න දරුවගේ. මේ හැම දෙයක්ම කරන්නේ ඊශ්‍රායල් ජාතිකත්වය තුළ, ඊශ්‍රායල් දේව නාම තුළ, ඊශ්‍රායල් ඇදහිලි ක්‍රම තුළ, ඊශ්‍රායල් නමස්කාර ක්‍රම තුළ සහ ඊශ්‍රායල් වෙන්කර ගැනීම කියන ඒ ප්‍රධාන පාඩම දන්න ඊශ්‍රායල් ජාතිකයෙක්ගෙන් මිසක් රෝමානුවෙක්ගෙන්වත් ඇමරිකන් පාස්ටර්ලගෙන්වත් එංගලන්ත සභාවෙන්වත් නෙමෙයි. තේරෙනවද? කිසිම දවසක උන්වහන්සේ කොතනකවත් එහෙම කියලා නැහැ. එතකොට කොතනක හරි මේ උන්වහන්සේ කියලා තියෙනවා දැන් ඊශ්‍රායල්වරුන්ගේ කාර්ය ඉවරයි, මෙතනින් එහා කොටස රෝමානුවන්ට බාර දෙනවා, ඇමරිකන් පාස්ටර්ලට දෙනවා, එංගලන්ත සුද්දන්ට දෙනවා කියලා කොතනකවත් නැහැ. තියෙන්නේ මොකද්ද? ගෝත්‍ර 12න් 12,000 ගාන 144,000 ඔසව ගන්නවා. මේ ගෝත්‍ර විනිශ්චය කරන්නේ මේ ගෝත්‍ර 12 තුල. එතකොට සදාකාලයට අපි ගිහාම මේ ගෝත්‍ර 12ට ඇතුල් වෙන්න එක එක ගෝත්‍රයට වෙන වෙනම දොරටු 12ක් තියෙනවා. එතකොට මම යෝසෙප්ගේ ගෝත්‍රේ නම්, යෝසෙප්ගේ නෙවෙයි, මම යුදා කියලා හිතන්නකෝ. යුදා ගෝත්‍රේ නම්, යෝසෙප්ට ගෝත්‍රයක් තිබ්බේ නැහැ, ඒක වෙනස් වුණානේ. මම යුදාගේ නම්, මම නප්තලිගේ එකෙන් මට යන්න බෑ. දාන් ගෝත්‍රයෙන් මට යන්නත් බෑ. මට යන්න ඕන ඒ ගෝත්‍රේ. එතකොට මම දැනන් ඉන්න ඕනේ මම මොන ගෝත්‍රේද. එතකොට ඒක මේ ඔය දේවචනේ ඔය කියන තැන්වල ඉදරපොතේ කොතරම් තැනකවත් කියලා නැහැ. මේක රෝමානුවන්ටයි ඇමරිකන් පාස්ටර්ලටයි මේ එංගලන්තේ සුද්දන්ටයි බාගුන් හෙළුවෙන් ඉන්නේ උන්නේ. උන්ට හෙළුවෙන් යනුන් රෙදි මේ වහගෙන යන්න වෙනම මේ දොරටුවක් තියනවා කියලාවත් කොහෙවත් නැහැ. අඩුම තරම් ඔයගොල්ලෝ දන්නේ නැහැ ඔයගොල්ලෝ මොන ගෝත්‍රයේද කියලාවත්. ගෝත්‍රයට ඇතුල් වෙලාවත් නැහැ. එහෙම එකක් තියෙනවද දන්නෙත් නැහැ. හැබැයි ඔසව ගන්නකම් බලන් ඉන්නවා. ජේසු ඇවිල්ලා. ඔයගොල්ලෝ නම් දැන් මේක අහලා කීප දෙනෙක් හරි බේරෙයි. මොකද මම දැන් ඕගොල්ලන්ට මග පෙන්වන්න ඉන්න හින්දා. නමුත් ඔයගොල්ලන්ගේ මියගිය ඥාති ජේසු අදහලා මියගිය ඥාතින්ගේ ආත්ම වෙනුවෙන් කවුද වගේ කියන්නේ? ඔය එක්කෙනෙක්වත් පාරාදීසයට යන්නේ නැහනේ. සදාකාලේ උරුම කරගන්නෙත් නැහනේ. මොකද මේකු රවට්ටලා මේ වැරදි නාමයක් තුලනේ අරන් ගිහින් තියෙන්නේ. එහෙනම් ඒගොල්ලන් ගිනි විලට යන්නේ අන්තිම දවසේ. ඒතකොට ඒ අයගේ ආත්ම වෙනුවෙන් කවුරු සභාවේ පාලකයාද වගේ කියන්නේ? මේ කරන බොරුව තුල, මේ අවුරුදු 2000 තුල මේ මිනිස්සු කරලා තියෙන මේ පච වැඩ තුල, මුලා කිරීමේ ආත්මය තුල, ඔගොල්ලෝ මොන තරම් ඔයගලගේ પરම්පරාවල් විනාශ වෙලා තියෙනවද? තේරුමක් නැහැ නේ. දැන් ඔයා වුණත් ওই විදිහට මැරලා ගියොත් ඔයාට ගැලවීමක් නැහැ නේ. ඔයා හදාකාලට යන්නෙත් නැහැ, පාරාදීසයට යන්නෙත් නැහැ. ඔයා
එක්ක පොලේ මල පෙරේත එක්කලා ඉඳි නැත්නම් දිව්‍ය ලෝකෙට ගිහිල්ලා අන්තිම දවසේ ඔක්කොමත් එක්ක ගිනිවිලට යයි. ඉතින් ඕකටද මේ දෙවියන් වහන්සේ මිනිස්සෙක් කියලා ඕගොල්ලන් ගලවලා තින්නේ? මේ එක එකගේ පචහලා මේ මේ එක එක හොර නාම වල පස්සේ ගිහිල්ලා විනාශ වෙන්නද? කකුලුව නටන්නේ හැලිය රත් වෙනකම් විතරයි කියනවනේ. මේ වගේ දැන් දෙවියන් වහන්සේ ඕගොල්ලන්ට උත්තර දෙයිලා දෙන්න යනවා. ඕගොල්ලන්ව ගලවන්න යනවා. ජේසුකින්. දැන් තමයි පාඩමට බහින්නේ. ඉතින් අපි දැන් බලමු පාඩම මොකද්ද කියලා. හීබ්‍රු භාෂාව ඇතුනේ කොහොමද කියලා මම ඕගොල්ලන්ට මේ ඉස්සරා ජාතිකත්වය සහ වැදගත්කම කියන පාඩමේදී කිව්වනේ. එතකොට මේ හීබ්‍රු භාෂාවේ හැම වචනයකටම තේරුමක් තියෙනවා. මේකට කියන්නේ ෂෙම්. මේ ෂෙම් කියන එකේ තේරුම තමයි ස්වභාවය, දර්ශනය, චරිතය, ඉදිරි දැක්ම කියන කාරණා හතර ගොනු වෙනවා. එතකොට ගත්තොත් නෝවා ගත්තොත් එයා ධර්මිෂ්ඨය. එතකොට නෝවාගේ පුතු තුන් දෙනෙක් හිටියා ෂෙම්, හාම්, ජපෙත් කියලා. එතකොට ෂෙම්ගේ කට්ටිය කියන්නේ ඊශ්‍රායල් ජාතිය වෙන් කරගත්ත කට්ටිය, තෝරාගත්තු සෙනග. එතකොට හාම් කියන්නේ සාපලත් සෙනග. ජපෙත් කියන්නේ නිදහස් සෙනග. මං ඊශ්‍රායල් ජාතිකත්වය සහ ඒ වැදගත්කම කියන පාඩමේ ඔක් කියලා තියෙනවා. ඕකනේ අර ගෑනු පිරිමි නපුංසක වගේ වැඩක්. එතකොට ආබ්‍රහම්, අබ්‍රම් ඉස්සෙල්ලම එයාට උතුම් බයා කිව්වේ. එතකොට හීබ්‍රු නාමයට එනකොට, හීබ්‍රු ජාතියට ඇතුල් වෙනකොට එයා ආබ්‍රහම් වුණා, මහත් ජාතික පියා වුණා. ඊට පස්සේ ඊස්රායල් කියලා නම තිබ්බන යාකොබ්ට, යාකොබ් කියන්නේ මුලා කරන්න, එයාට ඊස්රායල් කියලා නම තිබ්බා. ඊස්රායල් කියන්නේ දෙවියන් වහන්සේගේ තාරකාව කියන නම. එතකොට යාකොබ් මුලා කරන්න කියලා කිව්වා. නිම්රොත් දක්ෂ දුණු අය. එතකොට බලන්න රූබන් කියන නම සමිධානන් මගේ දුක බැලුවා කියන අර්ථය දෙනවා. සිමියොන් මා නුරුස්සනා බව කියන අර්ථය දෙනවා. ලෙවි පුතුන් තුන් දෙනෙක් හිටියා කියන අර්ථය දෙනවා. යුදා දැන් මම ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරනවා කියන අර්ථය දෙනවා. දාන් කියන නම යුක්තිය ඉටුකලා කියන නම දෙනවා. නප්තලි සහෝදරිය සමග මාර යුද්ධයක් කළ ජයගත්තා. ගාඩ් කියන්නේ මම කොතරම් වාසනාවන්තද. අශේර් ස්ත්‍රීහු මා භාග්‍යවන්තයෝයි කියන්නේ පවසන්නේ කියනවා. ඉසාකාර් කියන්නේ දෙවියන් වහන්සේ කුලිය දුන් ගෙව්වා. සාබුලොන් මහඟු දායාදයක් දුන්නා. ජෝසප් නින්දාව පහ කළා. උප්පත්ති 29:31 බලන්න ඔය ටික. ඒතොර පැහැදිලි මේකෙන් තේරෙනවා. මේ හීබ්‍රු හැම නාමයකටම තේරුමක් තියෙනවා. හැබැයි මේ ජේසු කියන නමට එහෙම තේරුමක් නැහැ. මොකද මේක හීබ්‍රු නමක් නෙමෙයි. අතන මම කියවන මේ ඊසුස් කියන එක රෝමානු දාපු නමක් කියලා. මේකට හේතුව තමයි ඒගොල්ලන්ට හිටියා ඒ කාලේ ඒපිස් කියලා දෙයියෙක් හිටියා, ආයිසිස් කියලා හිටියා, හෝරස් කියලා හිටියා, සිරාපිස් කියලා හිටියා, අගට අකුර ශබ්ද වෙන දෙවිවරු හිටියා. එතකොට මේගොල්ලෝ දාගත්තේ ඒකට සමාන නමක්, ඊසුස්. දැන් තේරෙනවනේ මේක හීබ්‍රු නමක් නෙමෙයි, මේක රෝමානු නමක් කියලා. එතකොට දෙවියන් වහන්සේ කවදාවත් තමන්ගේ ඊශ්‍රායෙල් දරුවට මේ රෝමානු නමක් දාන්නේ නැහෙනි. හරි. එතකොට උන්වහන්සේ කියනවා නික්මයාම 23:3, අන්‍ය දේව නාම සඳහන් නොකරන්න, ඒවා නුඹලාගේ මුඛවලින් පිට වෙනවා, අසන්න නොලැබේවා කියලා. අන්‍ය දේව නාම සඳහන් කරන්න එපා, ඒවා නුඹලාගේ මුඛවලින් අසන්න නොලැබේවා. නික්මයා 23:13 කියනවා. එතකොට එනම් මේ ඊසුස් කියලා පස්සේ මේ ජේසුස් උනේ රෝමානු නමක්. රෝමානු නම් භාවිතා කරන්න එපා කියලා මේ කියන්නේ. ඊශ්‍රායෙල් නම් විතරයි භාවිතා කරන්න, හීබ්‍රු නම් විතරයි භාවිතා කරන්න කියලා මේ කියන්නේ. එතකොට මේ දේවදූතයා ගාබ්‍රියෙල් දේවදූතයා ඇවිල්ලා මීරියම්ට කියනවා, ඔබේ කුසේ දරුවෙක් ඉපදෙන්න යනවා. ඒ දරුවට යෂුවා හමාෂියා කියලා නම තියන්න කියලා. අද බයිබලේ තියෙන ජේසුස් ක්‍රිස්තුස් කියලා ඒ අච්චු ගහලා එවන්නේ බොරුවනේ අපිට.
ඒකන මංකි වෙල්දර විසි දෙක දහනම හැටිරනම් අපිට සදාකාලයක් නෑ ගිනිවිල තමා ඔට්ටුවෙන්ටුවෙන්. එතකොට මේ යශව හමශ්‍යය කියන නාමේ තේරුම් හයක් තියෙනවා. ෂෙම් එක ගැලවීම, ජයග්‍රහණය, නිරෝගිසුවේ, උපකාරය, සපලත්වය, සුපසාධනය, සුපසාධනය කියන මේ කාරණ හය තියෙන මේ නම තුළ. ජේසුගේ නමේ මේ මුකුත් නෑ, කිසිම තේරුමන්නේ. අනිතක තමයි මේ දේ වචනය අනිත් වෙන කිසිම නමක් වෙනස් කළ නෑ. අබ්‍රහම් ගෙනම වචන එහට මෙට අකුරු ශබ්ද කරනට වෙනස් වෙලා ඇති. යාකොබ්, යොහාන්, එලියා, එලීෂා, ඒසාය ඔය එකක්වත් නැහැ, වෙනස් කරලා නැහැ. වෙනස් කළ දෙන්නේ මේ නම විතරයි, ඊසුස් ක්‍රිස්තෝස් කෙනෙක් විතරයි. අනිත් ඒවා ඉදිරියම තියෙනවා. ඒකෙම තේරෙනවානේ මේ ෂොට් එක දීලා තියෙන්නේ මොකද කියලා. අනිත් වචන සමහරට මේ අර උච්චාරණ වෙනස් වෙන. දැන් මගේ නම ඩිලන්, මේ සුද්දෙකුට එහෙම මගේ නම ඇහුණා මට කතා කරන්නේ ඩිලන් කියලා. මොකද එයාගේ අර කට කතා කරන ක්‍රමය අනුව එයාට ඩිලන් කියනවා, ඩිලන් කියනවා. අන් ඒ වගේ අපි සමහරට ආබ්‍රහම් කිව්වට ඒක ඊබ්‍රහීම්ද ආබ්‍රහීම්ද එහෙම අපි කියන්න බෑ. මීරියම් කියන මීරියමුත් නෙමේ, මරිතුමි කියලා අපිට කිව්වට මරිතුමි නෙමේ, මීරියම්නේ. මීරියමුත් නෙමේ, මාර්යම් වගේ එක ඒ භාෂාවෙන් කියනකොට පුංචි වෙනස්කම් තියෙන. නමුත් ඒ හා සමානවනේ අපි යන්නේ. නමුත් මේක සම්පූර්ණ වෙනස් වචනේ නෑනේ, තේරුමක් නැති වචනයක් ජේසුස් ක්‍රිස්තුස් කියන්නේ. දැන් ඔයගොල්ලෝ මේ කතාව අහලා දැන් අප්සෙට්. ඇයි අපි මෙච්චර ජේසු ගුව මේක මේ වෙන එකක් කියනවා, මේක මේ හරිද? අපි මේ ගිහිල්ලා අපේ සු පාස්ටර්කින් අහන්න ඕන, අපේ ස්වාමිකින් අහන්න ඕන. එයානේ දෙයියා, වචනේ තුල ඉන්න දෙවියන් වහන්සේ නෙමෙයිනේ ඔයගොල්ලෝ අදහන්නේ. පල්ලි පාස්ටර් හරි ස්වාමිකින් දෙ හරිනේ අදහන්නේ. ඕන ගිහල්ලා අහපුවාම අන්න ඒගොල්ලෝ වැඩ මොකද කියන්නේ? ඔය ඩිලාන් කියන එකට පිස්සු, ඕක එක එක පිස්සුනේ කියවන්නේ. ඕක මෙහෙමයි, ඕක හීබ්‍රු භාෂාවෙන් යශුව තමා, ග්‍රීක් භාෂාවෙන් ඕක යේසුස්, යේසුස් ක්‍රිස්තුස්. ඒක හරි. අන්න එතකොට ඔයගොල්ලෝ අහන්න කොහොමද එහෙම වෙන්නේ? අපේ රටෙන් අපිට දෙනවා පාස්පෝට් එකක්. මගේ වික්ටර් ඩිලාන් පීටර් පෙරරා කියලා නම කොටලා දෙනවා. මම මේක අරන් ඇමරිකාවට ගියාම ඒක ඇමරිකාවේදී නම වෙනස් වෙන්නේ නැහනේ. එංගලන්තෙට ගියාම නම වෙනස් වෙන්නේ නැහනේ. ජපානයට ගියාට නම වෙනස් වෙන්නේ නැහනේ. ඉතාලියට ගියාට වෙනස් වෙන්නේ නැහනේ. චීනයට ගියා කියලා ලෑන් චීන් චූන් චෑන් කියන්නේ නැහනේ. වික්ටර් ඩිලාන් පීටර් පෙරරාම තමයි. එහෙනම් කොහොමද මෙතන තිබ්බ යශුව හමාශයා කියන නම ග්‍රීක් භාෂාවට එද්දී ජේසුස් ක්‍රිස්තුස් වුණේ කියලා කොහොමද කියලා අහන්නෝ? ඒතොර ඔක්ක කියන්නේ මොකක්ද දන්නවද? ඕක තමයි ඒකේ තේරුම. සමාන පද, සමාන තේරුම. අර මං කිව්වේ ෂෙම් එක. ඒතොර ෂෙම් එක හැටියට වෙන්නේ මොකද්ද? ගැලවීම, ජයග්‍රහණ, නිරෝගී භාවයේ, උපකාර, සඵලත්වයේ, සුබ සාධනද. ඕකේ කෙටි එක ගත්තොත් ගැලුම්කාරය කියන අර්ථෙනේ. දොර ගැලුම් කාරය කියන එකට ඉංග්‍රීසියෙන් නම් කියන්නේ සැල්වේෂන්. ග්‍රීක් භාෂාවෙන් කියන්නේ ෂොටේරියා. එහෙනම් ඉතින් ෂොටේරියා ක්‍රිස්තෝස් හරි ෂොටේරියා මෙසියස් හරි කියන්න එපා. මේ ජේසුස් කියන නමක් දැම්මේ. ඒ තේරුමක් නැහැනේ. තේරුණාද මේක තියෙන බරපතලකම? පාස්ටර්ලා ස්වාමීන් වහන්සේ උතරින් තමයි ලෙස්සලා යන්නේ කියන. මොකද ඕක මේ හීබ්‍රු නාමය හරි, ඒක හරි. නමුත් ඕක ග්‍රීක් වල පරිවර්තනය කරනකොට මෙහෙම දැන් බයිබලෙට මෙහෙම පරිවර්තනයක් ලැබිලා. එහෙම වෙන්නේ කොහොමද? කාගේ ඔයාගේ නම එහෙම පරිවර්තන වෙලා තියෙනවද? වෙනවද? රටකින් රටකට යනකොට නම මනස වෙනස් වෙනවද? කාගේද එහෙම වෙනස් වෙලා තියෙන්නේ ලෝකේ? මේ යශෝ හමශේ වහන්සේක විතරනේ වෙනස් කරලා තියෙන්නේ, කාගේත් වෙනස් කරලා නැහැනේ. එහෙනම් මොකද්ද මේක තියෙන සක්කිලි වැඩි? මේක යකෙක්ගේ වැඩක් නෙමෙයිද? මේක සුද්ධෝ සභාවක් කරන වැඩක්ද? නැත්නම් ඇමරිකන් පාස්ටර්ලා ගේ යහපත්කමද මේ? නැත්තම් සුද්දන්ගේ සුදු ගතියද මේ? කඩප්පුලි වැඩන්නේ මේද මේ කරලා තියෙන්නේ? ඈ අර හැබෑ ගැලුම්කාරය අපිට තිබ්බ නම අපෙන් වහලා හොර නමක් අපිට දීලා තියෙන්නේ ප්‍රධාන චරිතයක් කරලා. මේකට කැමතිද? මේක හරි කියන උන් එක්ක වයින්ට කැමති නම් උන් එක්ක ඉන්න අන්තිම දවසේ රෝසෙන්න පුළුවන්. ඔයාගේ නම ගන්න, නැත්තම් මගේ නම ගන්න. මගේ නම ඩිලාන්. ඩිලාන් කියන්නේ ජේසු වගේ මේ තේරුමක් නැහැ. තව වික්ටර් ඩිලාන් පීටර් කියලා තියෙනවා, පෙරර කියලා තියෙනවා. එතකොට වික්ටර් කියන්නේ ජයග්‍රහණය කියන අර්ථයෙන්. පීටර් කියන්නේ ප්‍රේතුස් කියන අම්මට මතක් කළා. ප්‍රේතුස්ගේ නම දැම්මා. සභාව ප්‍රේතුස්ගේ සභාවනේ දැන් මම ගොඩනගන්නත් යන්නේ.
එතකොට පෙරරා කියන්නේ පෘතුගීසි භාෂාවෙන් පියස් ගහරිකෙන් නම. හරි, එහෙම දෙවල් දෙන ප්‍රදීප් කියලා ගත්තොත් ආලෝකය, දැල්වෙන පහන, ඒ වගේ කියන්න පුළුවන්. එතකොට යසුව කියන නාමය ගත්තොත් ගැලුම්කාරය, ගැලුම්කාරයට ඉංග්‍රීසියෙන් නම් සැල්වේෂන් කියනවා, ග්‍රීක් භාෂාවෙන් නම් සොටේරියා කියනවා. එතකොට කොහොමද යේසුස් උනේ? වෙන කිසිවෙක් තුල ගැලවීම නැත්තේ මක් නිසාද? අපගේ ගැලවීමට අවශ්‍ය වූ මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේයි කීවේ. ක්‍රියා 4:12 කියන. එහෙනම් යසු හමස්ය කියන නාමය ඇරෙන්න වෙන නාමයක් අපිට ස්වර්ගයෙන් පල්ලෙහා දීලා නැහැ. ඒකට ගැලවීම ලැබෙන්නෙත් නැහැ. සදාකාලයට යන්නත් බෑ. ඊශ්‍රායෙල් නාමයක් ඇරෙන්න වෙන කිසිම නාමයකින් ඔයාට සදාකාලයට යන්න බෑ. එතකොට යොහන් 14:26 කියනවා, මම මාගේ පියාණන්ගේ නාමෙන් ඇවිත් සිටිමි. නමුත් උඹලා මා පිළිගන්නේ නැත. වෙන කෙනෙක් තමාගේ නාමෙන් එන්නේ නම් නුඹලා ඔහු පිළිගන්නව ඇත. තමාගේ නාමෙන් වෙන කෙනෙක් එනවා නම් එයා උඹලා පිළිගන්නවා. නමුත් පියාණන් වහන්සේගේ නාමෙන් එන මාව උඹලා පිළිගන්නේ නැහැ. මෙතන අනාගත වාක්‍ය කියන්නේ මේ අවුරුදු 300 පස්සේ මේ නම වෙනස් කරන එක ගැන මේ උන්වහන්සේ කතා කරන්නේ. වෙන කෙනෙක් තමාගේ නාම ජේසු එයාගේ නා ඒක පියාණන්ගේ නාමේ නැහැ. මොකද මම මාගේ පියාණන්ගේ නාමෙන් ඇවිත් ඉන්න. මොකද පියාණන්ගේ නාමය කියන්නේ? යා. දෙවියන් වහන්සේ කියන්නේ යා. යශුවා කියනකොට යා 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 හය. දෙවියන් වහන්සේ කියන්නේ රහස් නාමේ. මං කියවුණා මට. හය යා. එතකොට හැබෑ නාමේ ඒ තමයි. යා කියවෙනවා. එතකොට ය ශුවා කියන්නේ පුතා, පුත්‍රයා. එතකොට ය ශුවා ය ශුවා කියනකොට තාත්තා, පුතා ප්‍රකාශ වෙනවා. එතකොට යොහන් පොතේ 14:16 කියනවා, උඹලා මට ප්‍රේම කරනවා නම් මගේ ආඥා ආරක්ෂා කරනවා. ඊට මම පියන් වහන්සේ ඉල්ලනවා, උන්වහන්සේ උඹලා සමග සදාටම ජීවත් වෙන පිණිස වෙන සැනසිලිකාරයෙක් වෙනවා. ඒ තමයි සත්‍යතාවේ ආත්මය කියලා. එහෙනම් පියා, පුත්‍රයා, ආත්මය කියන මේ තුනම සම්බන්ධ වෙන්නේ මේ යෂුව කියන නාමයේ තුලදී විතරයි. ජේසු කියන නාමයේ තුලදී පියත් නැහැ, පුත්‍රයත් නැහැ, ආත්මන් වහන්සේත් නැහැ. එහෙනම් මොකද ඔය හොඳ ලෙඩ හොඳ කරන යක් වේලවන අනාගත වාක්‍ය කියන ආත්මය? කතෝලික ක්‍රිස්තියානි කතෝලික පල්ලි අද තියෙන ආත්මය මොකද්ද? දෙයගොල්ලන් හිතාගත්තානේ. ඒකනේ මං කියන්නේ ඕක ශුද්ධාත්මන් වහන්සේ දෙවියන් වහන්සේගේ ආත්මය නෙමෙයි කියලා. දෙවියන් වහන්සේගේ ආත්මය ඉන්න නම් තාත්තා ඉන්න ඕනේ, පුතා ඉන්න ඕනේ, පුතාගෙන් නික්මෙන දෙවියන් වහන්සේගෙන් ඉල්ලලා පුතාගෙන් නික්මෙන ආත්මය ඉන්න ඕනේ. ඒ දෙකම නැති ජේසු කොහොමද දෙන්නේ ආත්මය? බලන්න, එහෙනම් ඒවිත් තියෙන්නේ අර නිම්රොද්ගේ ලෝකාධිපති මලවුන් දේවත් වෙලා පුදන ක්‍රිස්තෝස්ලා. ක්‍රිස්තුස් නේ කියන්නේ ඉතින්. ක්‍රිස්තෝස්ලාගේ ආත්මය තමයි ඇවිත් තියෙන්නේ. හොඳට ඔක තේරුම් ගන්න. එතකොට උන්වහන්සේ කියනවා මතෙව් 28:39 මෙන්න මෙහෙම කියනවා. මක්නිසාද නුඹලාට කියමි. යාවේ වහන්සේගේ නාමෙන් එන තැනැත්තා ආශිර්වාද ලද්දේ යැයි නුඹලා කියන තෙක් මෙතැන් පටන් නුඹලා මා දකින්නේ නැතැයි කීසේක. මේක තමයි බරපතල කියමනක්. මේක සෙල්ලම් වචන නෙමෙයි. මේක යසු වහන්සේ කියපු වචනයක්. මොකද කියන්නේ? මක්නිසාද නුඹලාට කියමි. යාවේ වහන්සේගේ නාමෙන් එන තැනැත්තා ආශිර්වාද ලද්දේයි නුඹලා කියන තෙක් මෙතෙන් පටන් නුඹලා මා දකින්නේ නැත. පියාණන් වහන්සේගේ නාමෙන් එන කෙනා තමයි දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා ඒ හරි නාමයට ඔගොල්ලෝ එන තුරු ඔයගොල්ලන්ට මේ යෂුව හමස්යා කියන ගැලුම්කාරයා මුණගැහෙන්නේ නැහැ. මුණගැහෙන්නේ හොරෙක්. ඔය ඇඟට ගහලා තියෙන ජේසු කියන හොරා, අන්නේ හොරා. මෙයා නෙමෙයි. මෙයා තමයි දෙවියන් වහන්සේගේ නාමයෙන් එන කෙනා තමයි ආශිර්වාද ලද්දා කියලා ඔයගොල්ලෝ කවද්ද පිළිගන්නේ? අන්න එදාට තමයි ඔයගොල්ලන්ට සදාකාලයට දොර ඇරෙන. එතකන් ඔයගොල්ලෝ ගිනිවිලට යන්නේ. දැනට අවුරුදු 15කට කලින්
මගලට පෙන්න්න ඒ දැනට අවුරුදු පහලකට කලින් මම සෝමිහකෙරුයි. අද මේ ක්‍රමයට මඟවන අදත් අද ලංකාවන්න ඔක්කෝම් පාස්ටල්ලා වගේ මමත් හොඳ සිරාපුරක් හොඳර බලන්ට අය වෙන කවුරුත් නෙවෙයි මම ඉන්නේ. හරිද? නමුත් මට තේරුණා මේක මොකද්ද බොරුවක් තියනවා කියලා. ඉඳන් 2007 මගේ සේවය නැවැත්තුවා මම කලින් කියලා ඇති ඔයගොල්ලන්ට. ඊට පස්සේ හෙව්වා ඒ හොයන එකට තමයි අන්තිමට දෙවියන් වහන්සේ මට හැබෑ නාමය දුන්නා. දැන් අවුරුදු 5ක් වෙනවා මේ හැබෑ නාමයට මම මාරු වෙලා. දැන් බලන්න මම දේව වචනේ කතා කරන විදිහයි අනිත් පාස්ටර්ලා සහ ස්වාමීලා ඔයගොල්ලන්ට දේව වචනේ කතා කරන විදිහයි වෙනස්. එදා මම කතා කරුවොත් ඒ අනිත් පාස්ටර්ලා ස්වාමීලා කතා කරන විදිහට. නමුත් අද මට ස්වර්ගයේ එළිදරව් වෙනවා. ස්වර්ගීය ශක්තිය එනවා, බලය එනවා. මට කාටවත් මට කිසි දෙයක් කරන්න බැහැ. ඔගොල්ලෝ දන්නේ නැහැ මේ වෙනකොට මම ෆෝන් එකෙන් මිනිස්සුන්ගේ ලේඩ හොඳ කරනවා. යකු එලවනවා. සමහරු පුදුමෙලා අද දවල්ත් එක සහෝදරෙක් පුදුමෙලවම කිලෝමීටර් 100ක් විතර ඈත ඉන්න මාව දැකලවත් නැතුව ඔබතුමා කොහොමද මේ මගේ මේ ලෙඩේ සනීප කිරුවේ කියලා මගෙන් ඇහුවා. ඉච්චරකට දෙවන් වහන්සේ මාව බලවත් කරලා තිනවා. ඒ මේ යශු හමාශය කියන හැබෑ නාමය තුල මේකට එනතුරු කිසි කෙනෙක් දෙවියන් වහන්සේව දකින්නේ නැහැ. හොරෙක් ජේසුගේ නාමෙන් අදම අයින් වෙන්න මේ හැබෑ නාමය පිළිගන්න මේක ස්වර්ගයෙන් ඔයාට ආපු කරුණාවක්. මේක පිළි අරන් හැරුණොත් ගැලේනවා, නැත්තන් නැහැ. මේක උගන්වන්න වෙන එකෙක් නැහැ. ඉඳ එන්න මං ගාවට මං කියලා දෙන්න. එතකොට මම ඔයගලගෙන් කලින් පාඩම්වලදී මම ඉල්ලීමක් කළා. මට එල්දරව කියලා තියෙනවා හලාවතත් මේගමත් අතර, කුරුණෑගල සීගිරිය අතර, කොළඹ ගල්කිස්ස අතර, ඔය නුගේගුඩි හැම ප්‍රශ්නයක් නැහැ. මට ස්ථාන තුනක සභා තුනක් පටන් ගන්න කියලා. මට ඒකට කවුරුත් උදව් කිරුවේ නැහැ. මට කවුරුහරි පුළුවන් උදව් කරන්න. එහෙම නැත්නම් ගොඩාක් දෙනෙක් අහනවා මාව හම්බෙන්න ගෙදරට එන්න. නමුත් මට ඒක කරන්න බැහැ. මොකද මේ කාලේ ගෙදරට මිනිස්සු ගෙන්නන්න බැහැ. මට කියලා ස්ථිර ගොඩනැගිල්ලක් නැහැ. මම මාසෙ සතියකට සැරයක් මේ හතරකට පහකට හෝල් එකක් කුලීට අරගෙන තමයි දේවමිහල් කරන්නේ. එතෙන්ද ඔක්කොම එන මිනිස්සු ගෙන්නන්න බෑ. මොකද තියෙන කොරෝනා තත්ත්වෙත් එක්ක අනික නිදහසේ කතා කරලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න කරදර විසඳන්න බෑ. ඒ නිසා කාට හරි පුළුවන් නම් මට පුංචි ගොඩනැගිල්ලක් සහ ඔෆිස් කාමරයක්, ටොයිලට් දෙකක්, එක පොඩි බෞතිස්ම තටාකයක් හදාගන්න උදව් කරන්න මං හිතනවා. මේ ගොඩාක් මේට වඩා හැමදාම ඉඳගෙන සතිය දවස් පහ හතේම ඉඳගෙන මට උදේ ඉඳලා හවස වෙනකන් රැයල් වෙනකන් හරි මට ඒ දේවල් කරනවා. මම රැය 12ටත් නැගිටලා මිනිසුන්ට ආඥා කරනවා. විනාඩි 5න් 10න් හොඳ වෙනවා. ඔයගොල්ලන්ටත් ඒ වගේ අත්දැකීම් ලබන්න ඕන නම්, ඔයගොල්ලන්ගේ ලෙඩක් දුකක් තියෙනවා නම්, ප්‍රශ්නයක් කරදරයක් තියෙනවා නම්, හුඩිනක් කොඩ වෙන ඕන හැකට මං ගාව තියෙනවා විසඳුම්. මෙහෙම මෙහෙම කරට විසඳුම් තියෙන අර අපිට පාස්ටින් ඉන්න ඕනේ, පෑගෙන යාඥා කරන්න එහෙම එකක් නෑ අපේ සබාවල. කෑ ගහන්නේ නෑ, මුකුත් නෑ. විනාඩි 5න් නිදහස්. ඒ නිදහස් වෙන්නේ යශු වහන්සේ සාතන්ගේ බලෙන් අපි නිදහස් කරලා දෙන්නේ. ඒ අර උදේ ආපු සහෝදරයා ආනා මේ ඔයා කොහොමද මෙච්චර ඈත ඉන්න මේ මාව දැකලවත් නැතුව මේ ටෙලිෆෝන් එකෙන් කතා කරපු ටිකට ඔයා කොහොමද මාව හොඳ කෙරුවේ කියලා අහනවා. මං කිව්වා ඒ තමයි දෙවියන් වහන්සේ බලය. උන්වහන්සේට මෙතනත් එකයි, එතනත් එකයි, ඕන තැනක ඇමරිකාවේ වුණත් මට පුළුවන්, වෙන රටක කෙනෙක් ගිහුණත් පුළුවන්. එහෙනම් ඔයගලන්ට මම කියන්නේ මේක මම වෛරක්කාරයෙක් හැටියට ගන්න එපා. මම දෙවියන් වහන්සේගේ ඇත්තම අපොස්තුලවරයෙක්. දෙවියන් වහන්සේ මොනුෂ්‍යෙක්. ඊශ්‍රායල් ජාතිය තුලින් ඇවිත් තියෙන්නේ. ඊශ්‍රායල් දේවනාම, ඊශ්‍රායල් ඇදහිලි කරන නමස්කාරකම වෙන් කරගෙන තුල ඒ ඇඳුම් පැළඳුම් වල මේ තුල තමයි දෙවියන් වහන්සේ මන් තුල ක්‍රියා කරන්නේ. මේව නැත්තම් ක්‍රියා කරන්නේ නැහැ. ඊශ්‍රායල් ජාතිගත සහ ඒ වැදගත්කම කියන පාඩම් බලන්න. ඉතින් ඔයගොල්ලෝ හැබෑවටම දෙවියන් වහන්සේව දකින්න ආසනම් එන්න මං විතර. මම ඔයගොල්ලන්ට හරි මාර්ගය අරයි යනවා. ඔය බුරු මුලාවේ මාවත් වලින් ඔයගොල්ලන්ව නිදහස් කරනවා. මං එන දැනට මේ පාඩම නවත්වනවා. ශාලෝම්.